විවලට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමත් මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අපි ලබා දෙනවා හෙක්ටයාර එකකට 15000කුත් හෙක්ටයාර දෙකක් පාවා කරනවා නම් 30000කුත් විදියට තමයි මේ මුදල් ලබා දෙන්නේ ඒක අපි ආරම්භ කරන අවස්ථාවෙම දෙන්නේ නැහැ ඒක අවශ්‍ය වෙන්නේ මැද කාලෙදි විතර බණ්ඩිපෝර ගහන්නට මෙහා අපි ඒක ලබා දෙන්නේ ශ්‍රේණිධාරී විදුහල්පතිතුරුන් සිටින පාසල් සංඛ්‍යාව 126යි. වැඩබැල්ල විදුහල්පතිතුරුන් සිටින සංඛ්‍යාව 154යි. මේ ප්‍රශ්නේ විසඳන්න අපි කටයුතු කළා තියෙනවා. විදේශගත වූ ඒ වගේ අය හැර 4500කට වැඩි පිරිසක් මේ වෙන විට පළාත් මට්ටමින් පුහුණු මධ්‍යස්ථානවල එක් මාසයක පුහුණුවක් දැන් ලබා දෙනවා. මේ පුහුණුව අවසන් වෙනකොට මම හිතනවා දෙසැම්බර් මාසේ 22 පාසල් නිවාඩු ආරම්භ වෙනවා. නැවත උසස් පෙළ විභාගයෙන් පස්සේ පාසල් පටන් ගන්න පෙබරවාරි 2 වෙනිදා. පෙබරවාරි 2 වෙනිදා වෙනකොට මේ පිරිසව පුරප්පාඩු තිබෙන පාසල් සානගත වෙනවා මොකද මේ දරුවෝ සමහර අවුරුදු 36 37 දරුවෝ ඉන්නවා උපාධාරින් කොවිඩ් වසංගතය නිසාවෙන් ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයන් නිසාවෙන් විභාග නොපැවැත්වීම නිසා වයස ඉක්ම වෙලා ගියපු කැබිනට් තීන්දුවක් හරි අරගෙන අවම වශයෙන් 37 සීමාව දක්වා කරොත් ඒ කොවිඩ් වසංගතයට ගොදුරු වෙච්ච ඒ නිසා විභාග සමත් කරගන්න බැරි වෙච්ච උපාධාරින්ට මම හිතනවා ඉතාම සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා සාමාන්‍ය විශ්වවිද්‍යාලට තේරෙන දරුවෝ අවුරුදු 19 20 21 ඊට වඩා වැඩි වෙන්නේ නැහැ ඒතර උපාධිය අවුරුදු 4ක ස්පෙෂල් එක කළා 25න් පාස් අවුට් වෙන. එතකොට 37ක් වෙන්නේ කොහොමද? බාහිර උපාධාරී කියලා අපිට වෙන් කරන්න බෑ. ගුරු සේවා ව්‍යවස්ථාව මට වෙනස් කරන්න බෑ. ඊයේ දිනේ ගරු ජනාධිපතිවරයා මේ සභාවට ඇවිල්ලා චෝදනා මුඛයෙන් කතා කරා අර ව්‍යවස්ථා සභාවේ අවසාන පත්වීම සිදු නොවීම පිළිබඳ මං දන්නේ නැහැ එතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලද මේ චෝදනාව එල්ල කරේ කියන කාරණාව ඉතින් ඒකට ආණ්ඩු පාර්ශවයේ කවුරුත් සම්බන්ධත් නැහැ විපක්ෂ නායකවරයා සම්බන්ධ පාර්ශවයේ කවුරුත් සම්බන්ධත් නැහැ මේ ඉතුරු කොට්ටාස වලින් තමයි ඒක පත් කරන්නට ඕන අත්ත වශයෙන්ම TNA පක්ෂය ඉදිරිපත් කරා සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ නම ඔබතුමාම හොඳින් දන්නවා ව්‍යවස්ථා සභාවේ පක්ෂ නායක රැස්වීම වල මම අවස්ථා ගණනාවකදී සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ පත් කිරීම සිදු නොවන්නේ ඇයි කියන එක ගැන මම ඔබතුමාගෙන් අවස්ථා ගණනාවකදී විමසුවා ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් කරන්නට ඕන මේ අවසාන පත් කිරීමේ වගකීම විපක්ෂ නායකවරයා සතු දෙයක් නෙවෙයි මම ගරු ජනාධිපතිතුමාට පැහැදිලි කළ යවන්නම් ඔබතුමා කිව්වා වගේ නමුත් මේකේ විවස්ථාවේ තියෙන 22 වෙනි සංශෝධනයේදී ඇතිවෙච්ච අඩුපාඩුවක් නිසා තමයි මේ කාර්යය සිද්ධ වෙලා තියෙන්නේ මම බලාපොරොත්තු වෙනවා අපේ ඇටර්නි ජෙනරල් දුන්න උපදේශයත් ව්‍යවස්ථාවේ සඳහන් පරිදි අපි කටයුතු කළ යුතුයි කියන එකේ තමයි එතනින් ලැබුණු උපදේශය. ඊට අමතරව යන්න අපිට නීතිමය බලයක් නැහැ. ඉතින් ඒ බව මම පැහැදිලි කරලා යවන්නම් ජනාධිපතිතුමාට. ඒක ඒ තත්ත්වය මොකක්ද වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ වගන්තිය වෙනස් කළ යුතුව තියෙනවා. ඒ හින්දා මේ කාටවත් දොස් කියන්න ඒක යුතු නැහැ. අල්ලසා දූෂණ පිළිබඳ එකෙත් කිසිම ප්‍රමාදයක් නැහැ. දෙසැම්බර් මාසේ පළවෙනි සතිය හෝ දෙවෙනි සතිය වෙනකොට සම්පූර්ණයෙන් මේ පත් කළා අවසන් වුණා. ඒ අතරතුරේ අමතක කරන්න එපා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලිනුත් යම් යම් යෝජනා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරුවා පුද්ගලයන් තෝරා ගැනීම සියල්ල ඇතුල් කළා දැන් පාර්ලිමේන්තුවට ඒ කොන්දේසි ඉදිරිපත් කළා තියෙනවා සංශෝධන සියල්ලම ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත අපි කටයුතු අවසන් කරනවා අපිට නංගන් සහිතව ඕන මේ බැංකු දෙකෙන් ඒ විශාලතම ණයගත්ත තෝරු මෝරු තල්මසුන් 10 දෙනා ගානේ අපිට කියන්න. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට හෙලිදරව් නොකර ඉන්න බෑ ස්ථාවර නියෝග අඩු. අරු කතා නැමුතුමනි අපිම පාස් කරපු නීති පද්ධතියක් තියෙනවා. හොඳයි බැංකුවල ගනුදුරු කළ හැකි උපකරණ සම්බන්ධයෙන් තියෙන නීති මොකද්ද? What is the negotiable instrument? Negotiable instrument එක check එක. අපේ credit card එක balance එකක් ඇවිල්ලා නැහැ. ඕන කෙනෙකුට පුළුවන්ද ගිහිල්ලා හිටන් මේක ගන්න? පරාට execution නීති යටතේ මමත් නඩු කතා කරලා තිනවා. නැතුව මේ තනි තනි පුද්ගලයා අරගෙන තීන්දුවක් මුදල් අමාත්‍යංශයට ගන්න බෑ නීතිය වෙනස් නොකර. කවුරු හරි ණයක් කරලා ගෙවුවේ නැත්නම් පාර්ලිමේන්තුවට අයිතිය තියෙන එක දැනගන්න. නෑ. මුදල් බලය දීලා පාර්ලිමේන්තුවට. මොකද්ද කියන්නේ 148 වගන්ති රාජ්‍ය මුල්‍ය පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව. 148 රාජ්‍ය මුල්‍ය පාලනය තියෙනවා. රාජ්‍ය මුල්‍ය පාලනය තියෙනවා. හැබැයි වෙන පුද්ගලයන්ගේ මුල්‍ය පාලනයක් අපිට නෑ. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවට කුඩම්මගේ සැලකිල්ලයි සුපිරි ධනවතුන්ට ඉහළ පන්ති සැලකිල්ලයි. මේක හරි වැරදි. මේ රටේ රාජ්‍ය ආදායම 112 සිට 8ට දක්වා අඩු කරන්නට කෝටිපතියන්ට බදු සහන ලබා දෙන්නට අත්තුස්සපු ආර්ථික විශේෂඥ ඒ අවුරුදු 5 තුලම මේ සියල්ල කඩාවැටීම පිළිබඳ මම ඉලක්කම් සහිතව පොතක් ලියලා තිනවා ආර්ථික ආසනාසිය ආසනාසිය කියන්නේ ගන්න දෙයක් නැතුව සම්පූර්ණයෙන් කුල්ල කුජීතු වෙලා ඉවර වෙච්ච එක ගැන ඒ අත උස්සපු සුවැදී බැඳුම් කර 1919 නිකුත් කරපු ඒවා ගෙවන්න තියෙන 1929 දී ඒ සියල්ලට අත උස්සපු එක්කෙනා තමයි අද කියන්නේ
අනිත් සියලුම දෙනා වැරදි එයා ඉතරක් නිවැරදි කියලා ඒක කියන්නේ කොහොමද මේ අනවශ්‍ය විවාදයකට අපි යන්නේ ඔක විවාදයේදී ගන්නද ආර්ථික විද්‍යාව අකුරක් දන්නවද මොඩේ 1919 ඉඳලා 1929 වෙනකම් මං ඉපදිලත් නැහැ කොහොමද ඉපදින්න නැතුව අත්උස්සන්නේ මෙයාට පිස්සු මෙතුමාගේ පොතට අනුව තමයි සෞභාග්‍ය ඉදිරි දැක්ම කරලා තියෙන්නේ දැන් කරගත්තනේ දින හතක වාද විවාද කරන ආර්ථික විද්‍යාව ගැන ඔයන්නේ මහ බලකාරයා අපි ඒක විවාදයක් දෙන්න මේ සිංහලෙනු ඉංග්‍රීසියෙනු දෙකම ලෑස්ති ඕනනම් ද්‍රවිඩ භාෂාවෙනුත් ලෑස්ති මගේ මව් දසමසක් කුසේ තියාගෙන කිරි දීලා හදපු මගේ අම්මගේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඕනෙම වෙලාවක තමුන් සමග දවස් හතක් ඕනේ නැහැ එක පැය තුනක් විවාදයකට එන්න කියලා මං ආරාධනය කරනවා රූප වහිනියෙන් ඒක වෙන වෙනම කරගන්න රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න